න් ශ්‍රීලංකාවේ කෘෂිකාර්ික ශෂේෂත්‍රයටට අදාළ කාලීන මාත්‍රකා සාකච්ඡා කිරෙන කෘෂිකතිකා සාකච්ඡාව සමඟයි ඔබ එකතුවී සිටෙන්නේ අද අපි සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය සහ සහල් අවශ්‍යතාවය සම්බන්ධයෙන් ඒ සඳහා අප සමගාද සම්බන්ධවනන්නේ එෙක්ට කොබැ අඩුව ගොවි කටුතු පර්ේෂනහා පුහුණ කිරමායතන ආහාර පද්ධති අංශයේ අංශප්‍රධාන ශේෂ්ඨ පර්ේෂණ නිලධාරී නාලක විජ්‍යසූර මහත්ම නාලක මත්ම ඔබට පුළුවන්ත අප සඳහන් කරන්න ශ්‍රී ලංකාවේ සහල් අවශ්‍යතාවය කොපමනදහ ශ්‍ර ලංකාවේ වීනිශ්පාතිනය වාර්ශිකව කොපදදේ වගේ දළ අදහසක් අප පරේෂනා යතනය මගින් ඇත්තෙන්ම විශේෂය නවධානයමු කළ යුතු සාකච්ඡාවට තමයි අප අදාව තින්න වෙලා තියෙන්න්නේ එකන කාලී න මේක අපි වීසාහ සහල් සම්බන්ධව අ අපේ අතවච ආහාරය අපි මේක මූලික හැදිනීමක් දිර ම සඳහනක්කරොත්. අපේ රටේ වාර්සිකව වී ගොවි තැනේ නිරත් වෙලා ඉන්නම ලක්ෂ නමේකට ආසන්න ගොවිි පවුල්ස් සංකයාව. තොට මේ ලක්ෂ නේකට ආසන්න ගොවි පවල් සංකයාව වාර්සිිකව හෙක්ටාර් මිලියන ඒ එකයි දසමුක් හෙක්ටයාර් එකයි දසම් දෙකක් මිලියන වගාබිම් ප්‍රමාණයක් වී වගාව සිද්ධ කන්නව ඒ තුළින් අපි යළමහ කන්න දෙකේම ඒ තුළින් අපි අපේ රටේ වාර්සික වීනිච්පාදනය මෙට්‍රික්ටොන් මිලියන පහක් කොමන අපි නිපදවනාව වර්සයකට ඒක සියට හැටත් හැට පහත් අතර ප්‍රමාණයක් මහකන්නේත් ඉතිරි සයට තිස්පාත් අතලියත් අතර ප්‍රමාණය යල්කන්නේ වචයු අපේ නිශ්පාදනය සිද්ධ වෙන. තකට මීට සමගාමීව වේ නිශ්පාදනය ලැබෙන සහල් ප්‍රමාණය මටික්ටොන් මිලියන දෙකයිද සම් පහකට ආසන්න වෙනවා අපිට අවච්‍ය වෙනසාහල් ප්‍රමාණය. මේ තිනවල යම් කිසි කතිකාවතක් තිබෙනවා සහල් මීල ඉහල යාම සම්බන්ධයෙන් සහ. අපට ඉදිරයේදී අවශ්‍ය වන වී තොග ප්‍රමාණය පිළිබඳ යම්කිසි අවිනිශ්චත්තාවයක් ඇතවී තිබෙනවා මාධ්‍ය තුළ කතා හටලක් වෙනවා. සම්බන්ති ේ ම පැදිලි රීමක්රන්න ොලුව වාරම අපි දැම් මම ඔබට කලිම් පැවසවා අපේ රටේ වාර්ික ීනිශ්පාදන මටික්ටෝන් ලියන පහට අසන්න වනවා යලමහ කන්න දෙකෙම ලබන පමවා එතකට මේ සහල්ලට සමාන කෙරුවොත් සහල් මටික් ටොන් මලියන දෙකයිදන පහක් වගේ වෙනවා නම් අපේ වාර්සික අවච්චතාව මටිටොන් මලියන දෙකයිතම හතරක වගේ අපට එනිසා පොඩි අතරිත්තයකුත් තියෙනවා. එතකොට අපි මේක හදන්නේ අපේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වාර්සික කිලෝග්‍රෑම් එකසි හතක්කිෙලිල්ල සඳා කළ ඒ මොකද ජනාා සංක්‍යයාල ඒකන දෙපාර්මයන්තුවේ දෙදදාත් දාාසය දාහත ගෘහාත්චිත ආර්ථික සමීක්ෂ නට අදාලව හරි එතකොට මේකෙන් අපි එකසිය හතත් තමයි ඒක පුද්ගල සහල් පරිභෝජනය නමුත් සහල්වලට අමතරව අපි තමත් යම්ය සහල් පිටි ආත්‍රිත නිෂ්පාධන තියෙනවා ඒ නිශ්පාදනත් එක්ක අපි අප අප අපේ ආයතනය මගින් අපි කැල්කලලේට් කරල තියෙනවා. ඒ අනුව බලපුවාම අපේ වාර්සික ඒක පුද්ගල සහල්පරිභෝජනය එකසිය දහතුුණකට වගේ ආසන්න වෙනවා. මේ එකසිය දහතුන විදාල ඉල්ලා අපි. හැද අව්‍යතාවේ ගන්නේ කරත් ඒක මටික්ටොන් විලියන දෙකයි දනම් පහට වගේ ආසන්න වෙනවා. එතකට අපේ දෙකයිද ඒ ප්‍රමාණය අපේ වාර්සිික වීනිච්පාදනයෙන් අපිට ලැබෙනෝ. මේ වාන්සික වීනි්පානය අඩු වෙච්චවුරුදු වල තමයි අපිට වෙනත් ආනයින වගේ ආනයිනුවලට යන්න සිද්ධුවෙන් හොඳ නාක් මහත්මක්. එතකොට අපිට සධාන් කරන පුළුවන්ද දෙදන් අප දශක අපිද කාලාතරයක් තිස්සේ ශ්‍ර ලංකාவே ප්‍රධාන. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවන පාය විදිහට ලංකාව තියෙනකොට කොහොමද වීනිශ්පාදනය සම්න්ධෙන් කිසියන් ප්‍රගතියක් මේ දක්වා අප කෘෂිකර්මාන්තය තුළත් පත් කරගෙන තියෙනවද නාහ පගතිය සම්බන්ධයය ඉතාමත් වැදගත්ත ඔබ හැබ කාරණය අනි වාරයම අපි වීනිස්්පාදනය ඉතාමත් තිහෙල ප්‍රගතියයක් තමයි ලලාවාගෙන තිෙන අපි එක්දාානමතිය හසලිය දසකය ගත්තොත් අපේ රටේ හෙක්ටයාරහිකට ඒත්න්න එක්ටාර්කට මටික්ටොන් දසම හයයි පහයි තිබුණනේ. එක් දනම්සිී හතලිහ දසකිවයි. මේක ක්‍රමාණුකූලෝ වැඩිකරගෙන විල අපි මේ දෙද බිස්යදී එක්ටහරහකටමට්‍රික්ටොන් හතරයි දසමටක ඒක කත්වන්න කි අද ලබනව. මේක රජුවමමට මදායක වෙලා තියෙනවා විචේෂයෙන්බී සම්බන්ධ සිදුකන ඒක තමයි අප නිතරම කියන්නේ පරේෂණ වල තියන වැදගත්ගන බතරට පසරගට වී පරර්ේෂනනායතනෙ කුතිගන්නු දෙපාමේන්තුව ඒයයි මේ වතර ගණනාවත් තිත්සේ වැඩිදියුණු කළ වීවර්ධ හඳුන්නල දීලා ඒ වැඩිදියුණු කල වීවර්ගොල්ට පහොන්නිදය හඳුනල දීලා මේ ව්‍යාප්ති අන්සේ මගින් ගොවිජන්තාවෙෙත ගැනිහිල්ලා කරනද සේවාභ ඉතාමත් අති මහත්. එතකට මේ තුළින් තමයි අපි මේ අද වෙනකුට වාර්සික හෙක්ටියරේකට හතරයි දතමාටක් මටිටොන් වී අත්සැන්නක් ලබාගන්න. අපේ මේ වීත් සැන්න අපි ලෝක ආහාරහා කෘතිකන් සංවිධානය වෙනත් රටවල්ලට දත්තහා සංසන්ධනය කරනකොට. අපේ රටේ ඒක අත්වන්න අපේ දක්ුණාතියාවේ කලාපේ රටවල්ල තුරින් අපි ඉතාමත් හොඳදැයනකිඉන්නා මොකද අපට ඉන්දුනීසියාව වගේ සහ රශසියාව රටවල් ගත්තාව පම ඉදිනිච ජපානයගේ රටවල් චීනය ඒ වගේ රටවල්ලල අපිට වලා ටිකක් වැඩිවී පහස් වන්න නමුත් ඒගොල්ලො චීනය වගේ රටවල් හයිබිඩ් පැඩි ික්ච කනවා නමුත් අපේ දේසිය වැඩිදිුණු වීවර් ගොලිින් අපි මේ ලබාගන්න අස්සන්න හොඳම තැනක දනෝකිලල්ලා මට කියන්නල සහර කලාපොලඩ ගියාපම විශේෂයෙන් අපි පොළොනරු ැදිරිකිරිය පදවිය කන්තලේ මේ වගේ ඩල්වාන් කියන මේ කුචි දේතනක කලාපේට අයත්වන ප්‍රදේශවල්ඩ ගියාපපුවාම ඒවායි ගොයි මහතුරු ඉතාම තතුනි තමයි ඒත්තැන ගෙන සඳහන් කරන්න ඒ ඉතාමත් හොඳ ප්‍රගති රජ පහර ප්‍රතිපත්ති යම්යම් වෙනස්වීම් ඇති කාලනම සිදනාව විශේෂම රජ කාබනිික පහෝර ප්‍රචලත කිරීම සඳහා යම්යම් පීවර ගත්තා සහය සමඟර අසායනක පහර ගවීම යම් කිසිය. නි්පාදනෙහි යම් කිසි පසුබෑම කඇතිවී තිබෙන බවට ගොවීන් සමාරට සෙවිලිලා ගෙනවා. මේ තත්ත්වය කොහොමද ඉදිරයේ දී ඇතිවෙන කන්නේයක නිෂපාදනය කෙහි කොයි විදිට ලපාන පොළුවන්ඳ නාලක මහත්ඒ සඳහාසවා එහි අභියෝග රජයක රජයක් විදිහට අභියෝග ජයගන්න නම් මොවාද ඔබට යෝජනා කර කොළුවන්. අමම ඒකට මේ විදිහට විත්තර කරන්නම්. අපිට දැන් අපි දැන් අවරෝදු දෙකත්තිත්සේ. අපි ගෝලිය වසංගත කොවිට් පැඩමික් තත්වත් එක්ක අපි ජීවත්වෙනවා අපට මේ මොන දෙන්න සිද්ධ වනේ විෙදහස් විස්සේ පෙබරවාරි මත ඒකන්න දෙදා දහ නමේ විස්ත මහකරන්නේ විය අස්සන්න නෙල්න කාලේ තමයි අපි කොයිඩ සංගතය ආරම්භුණි එතකොට එදා ඉන්දල ල්ලා අපි අද වෙනකම් මේක අත්දකම් විවිධාකාරයට මුහුණ දෙනවා නමුත් අපි දෙදස් විස්සා අවුරුද්ධ ගත්තත් දෙදස් විසේ කවුරුද්ධ ගත්තත් මේ අවරුද්දුද දෙකේම අපි ටික්ටන්මියන පහය අත්සන්ය අප හිටිය ඒගැන යළමහා කන්න දෙකම අපි ඉතාමත් හොඳීන් පොෆෝම් කරා එතකොට ඒකට ප්‍රධාන වශයෙන්ම අපි දහන මේ බිත්ස මාස්කන්නේ ගත්තො දහන මේ බිස්ස මාස්කන්නේ තමයි අපි වීස් වල සඳහා පවතින සහතික බහිමිල රුපියල් තිස්සටය තිබිලා රුපියල් පණහ දක්වා සියයටති දෙක වැඩවීමක් කරේ තියට තිදෙක වැඩිීම ඒ ඉතාමත් හොද ප්‍රවේශය එතුවටඒ මේ වැඩිවීමත් එක්කම ගොවින්ගේ ග්‍රසියම් දෙදා දහනමැ විස මහකන්නේ විභාගා කර බිම්පමාන ඉතාමත් පැහැදිලිය වැඩවීමක්ේ තිබා මොකද ඒකට ප්‍රදාන ේතුව තමයි තාතික වීමල වැඩි කිරීම ඒත් එක්කම අපි විස්සේ අවුරුද්දේහ වසංගත තත්ත්යටත් මුණ දුන්න නමුත් ඒ වසංගත තත්වයේ දී ොබවිතැන් ආසේ දෙකනේ මර්තුව අපි මාර්තු අපප්‍රිල් මාර්තව එනකොට මට බඳකයි වී අත්සන්න නෙල්න කාලේ. එතොට ඒ නෙල්න කාලේ වසගතය පැතිරුුණා. එත නමුත් අප රජයමගේින් විශේෂයෙන්ම වී අස්සනු නෙලීමේ කටයු සඳහා කරන ගොවී මහත්තුරන්ට ඒ සඳහා අච වටපිටාව හදල දුන්න. ලොග් ඩවන්ස ඒ වගේ දේවල් ආවා නමුත් ඒග ඒ වගේම ඒගාව විස්සේ. ල් කන්නෙත්තේ තත්ව මතිකරල දුන්නා විශේෂෙන් අපි අපිට අපිට මතකයි කොවි් මර්ධන නීති තුළවනත් කුසි කාර්මික කටයුත් සඳහා මේක ඉඩ දුන්නා එත මේ ඉඩදීම තුළින් අපි විශ්සයි විශෂයකයි මේ අවුත් දෙකේම හොඳ නිච්වාාදනයක් අය තිකරගත්තා අපට විස්සේ විසි එකේ ගැන විිස්ස දෙදශ විත්ස විසියක මහකන්නයක් අපිට හොඳයි. නමුත් විසි එකේ යාල් කන්නේදපිට පොහර සහ කුස කුසිරසායන සම්බන්ධෝ පැවතිච්ච. යම් යම් ගැටලු කාරීතත්වයන්ට මූුණ දීමට සිද්ධ වනා. එතකොට විසි එකේ යාල්කන්නෙත් දැන් අපි වී අන්නනෙලල ඉවරයි ඒක සළුවෙන් තමයිඒ කාලි තිබේ නමුත් ඒ අත්සන්න රටට පෙන්නු කන්න සංක්‍යලයක නු රට අවචපමානය අදල තියෙන. දැන් අපි ඉන්නේ. දෙද විසියක සහ විසි දෙක මහකන්නේ. මේ මහකන්නේ ආරම්බේද තමයි අපටක් කිසියම් ගැටලු කාරී ත්වයෙන මත වුණේ මොකද පෝර සම්බන්ධව සහ කාබණික පහර වැඩ වැඩ සරහන් සම්බදධ මතුවෙච අම්මයම් කාරණා නිසා. එතකොට විසිියගේ විසි දෙකේ දැන්ට මේ වෙනකොට මේ විසියක විසි දෙක මාස්කන්නන්නේ මේ වෙනකොට හෙක්ටියල් ලක්ස පහකට ආසන් ප්‍රමාණයක් වග වෙලාතියනවා. ඒ වගේ මේ සාමාන්‍යෙන් මාස්කාරනක වගන බිම්ප්‍රමාණයට වඩා කිසියම අඩු ප්‍රමාණයක් දක්න ලැබෙන ඒ අපිට සමහරවට මේ ඉදිරිී ජනවාරි මාසයේ වී වගා පගතිය ලැබෙනනොත් ලබෙන කොට ඒක විචන්දලලා තියෙන පුළලන් නමුත් අපි අපේෙක්්චා කරනවා කෝමත් කිසිය ම අඩුවීම. ඒගන් වීනිච්පාදනය අඩුවීම. එතකොට අප අපි දැන්ට ඒ ඒ සම්බන්ධය අධ්‍යයන කරගෙනය නව බිනිස්වාදෙන් අඩුවීම කොතෙක්ද කොයි තරම් ප්‍රමාණයක්ද කිය එක. එතකොට ඒ අනුව අපේ විිත්සයි විසිි දෙක අවරුද්දය සම්පූර්ණ වෙන්න අපේ නිච්පාදනය විසික විසි දෙක මේ ඉදිරි දැම් දැන් අසන්න නෙලාන්ඩ පටන් අරන්තියන්නේ නැගරීර පලාතේ නිච්වාාදන පපදේතවල එතකො දැන් කල්මුණන යක්කර පත්තුව යෝගේ පැතිවුල වී අසන්න වෙෙනඳ පොලටේනවා නමුත් අන්රාධූර පොන්නනුුවගේ පැතිවොල බියස්සන් ෙලිම් සිද්ධ වෙ මාර්තු මාසයේදී. හරි. කො මෙන්න මේ අචන්න තාපුවාම තම අපිට දැනගන්න වෙන්න විසි විච දෙක මහකන්නේ කොයි විදේදර විියස්සන්න තියෙන්න්න කියනෙ එතකොට නමුත් අපි දැන් දන්න අපි ඊට පත් අපිට විසි දෙක යාල් කන්නන්නේ නවා එතකොට අපි දැංක් තියා අපි විසි දෙක යාල් කන්නේ ඉතාම ොඳින් සාත්්‍ය කරගත්ත යුතු වෙන වානි වාර්යෙන්ම මොකද අපිට මතාල්ලවච්චතාවය සඳහා එතකොට ඒ සඳහා ගතය හැකි සෑම කියාමාරයක්ම ගතයුතුයි විශේෂෙන් මංහිතනව බිත්සායි විසි දෙකේ යාල්කන්නයට අවච බිත්තර වී ලැබෙන්නේ මේ විදයක විසි දෙක මහකන්නන්නේ. එොර බිත්තර වී සංචිත එහෙම ඉතාමත් හොඳින් ගබඩා කළ නරතු කල ්‍යබා ගැනීම තාමත් වැදගත්ව එෙනවා ඒ අනුව විසි දෙකේ යාල්කන්නේ හොඳින් සාර්ථ කර ගත්තොත් අපට අඩු ප්‍රමාණයක් ආණෑනය කරලා අපට විසිි දෙකේ අවුරුද්ද අපේ සහල්ලාවච්චිතාවය ෆුල්ෆිල් කරගන්න පුළුවන්ගන්න. ඔබ සඳහන් කලා යම් අපේ රටට ප්‍රමාණවත් පරිදි සහල් නිෂ්පාධනක් වී නිෂ්පාදනය අපේ රටේ පරිබෝජනයට ප්‍රමාණවත් බව. නමුත් අප අයම්යම් අවස්ථාවල හල අහනවා අහඬ ලබෙනවා යම්කිස සහල් ප්‍රමාණය කාණන කරාදෙන් නවසහතතුක පැමිණනෙනවානේ ආනන සම්බන්ධිනුත් යම් කිසි කතිකාවතත් තිබෙනවා තුරම ආනන කරන්නේ කුමන අවශ්‍යතාවයන් වලද කුම අවස්ථාවලදීද. ඕ . ැ දැම්බසන්තිද මේ අවුරුද්දේ අප විසි දෙකේ ආරම්භේ ඉන්නේ. තෝට අපිට විසි එකේ සම්පූර්ය ඇලම කන්න දෙකින් හොඳ අත්සන්නකා ආවනට. අපිට වී මිල ගනම් වැඩිවීම සහ සහමිල ගනම් වැඩීමේ තත්ත්වත් කිින්ට ලැබුණ. මේකට ප්‍රධාන හේතුව තමයි ම ඉක්සල ඒ ගැන සඳහන් කරල ඉන්නම්. දැන් අපි දන්නවා, අපේ සංඛයාලයඒකනෝවලින් පෙන්නනවා අප මෙන්න මෙච්චරප අපි නිපදෝල තියනවා එතකට අප ඒක පුද්ල පිරිබෝධනය අනු බලපුුවම අපට මේ අපි නිපදෝූ වීපමායෙන් අපත් ලබෙන සහල්පමාන ඉතාමත් ඇැති. හරි එතව නමුත් දැන් අපි දන්නමා මේක දැම් වසංගත තත්ත්ව ඇත් එක්ක, මේ වෙළඳපොල ක්‍රියාකාරිත්‍යයන් විශාල විදිහට වෙනත් සුනාරට තුළ. ඒක අපේ රට විතරනෙ හැම රටකම සිද්ධ වෙලා තිෙන. ඒක එදිී ප්‍රදාන වචයෙන් දකිඩ ලැබෙන දෙයක් තමයි අපිට දැන්ග උදාහන්නයක් විදිහට විසියකම අවුරු දෙ මුල් කාල විසේ ආග කාලේ එතකොට අපේ සැපවම් දාමයන් බිඳ වැටනා. ගන් ලොක්් වන්ස් තරටගත්තාපුවාම ගොවිපොලේ ඉදලා මේ දැන් කොළඹට දමුල්ලට ආහාර සැපවිුම් ජාලයන් බිඳවැටීමක් සිද්ධ වනාා ඒක අපි හොෝදිින්ම දන්නවා. එ තවොට මේ සැපවිම් ජාලයන් බිඳවැටීම තුළ අපි දන්නවා. ඉදිරියේදී යම් අ අවිනි්ෂදතත්වය හැම තැනකම වැඩි වුණ. එතව මේ තුළ, මේ දැන් සහල් කියපුවාම වී ගොවිතැනේ දි වී කුගුරෙඉදං කොළඹ සිල්ලර වවෙළසපො දක්වා අගේ දාම යක්ත්තියෙන්නේ. මේ මේ තුළ, ගොවි අඉන්නවා ඒ ගම්මටම එකතුන්න එකතු කොරන්න ඉන්න. කලෙක්ට, ඉට පත්සේ එතනින් සාමාන්‍ය ලෝකොල්ලෙබල් රයිස් මිල කෙනෙක්කි න්නවා ඉට පත්සේ ේජ රයිස් මිල කෙනෙක්කිඉන්න. ඊට පත්සේ කොළඹබාවට මාකට්ටල හෝල් සේල කෙනෙකින්න. ඉට පස රිටේල කෙනෙකින්නවා මේදී ධදාමය තුළ තමයින්. එතකොට මේ දාමේ තුළ විවිත මට්ටම් වල ඉන්න හැම කෙනෙක්ම තමන්ට අවශ්‍යපමානයට වඩ වැඩිපමාණයක් වසාහ සාල් ත රඳවා ගැනීම කරා මේක හෝඩිින් කෙලෙල්ලා කියනවා. එතකට මෙන්න මේ තත්ව මේකෙදී තමයි අපි අපිට ප්‍රධානව වශයෙන් දක්නට ලැබුණේ විශේෂයෙන් වී එකතු කොරන්න ව. ල තාමිනිරතු වෙලායින්න අයින්නෝ පේරටේ වී මෝල්වොලට අමතරග එගොලන්ට රයිස් මිල් නෑ නමුත් එගොල වී මිලදී ගෙන එගොලු මිලහි රන්නකාං ගබඩා කල්ලා එගොල්ලො රයිස් මිලස් රට වැඩිමිලට පත්යබිකුන්නු. එතකොට මෙන්නගේ මේ වගේ තුළ මෙන්න මේ වගේ අය සහ මහා පරිවන් තාල් මෝල් හිමියන් තුළ ඔන් වී තමන්ගේ සතු තොග රඳවා ගැනීමක් සිදු කළ මේ රඳවා ගැනීම තමයි මේක සාමාන්‍ය දෙයක් සාමානයෙන් කොම ඩිටියකක් බලන්ස් ොල හික වෙනකොට ඒගැන මේ සප්ලයි චේෙන් එක හැම දාම පුරුකකම ඉන්න අය තමන්ට අවශ්‍යපමාන්ට වඩ වැඩිපමානය ගෙදරගින් තියාගන්න. විජෙතින් පරිභෝකවුනත් සාමාන්‍ය මදධ්‍යමටෙන් පාරිභෝකු ඒ ගොල්ලො හාල්කිිලෝ පහගන කෙන දහයක්ගෙනනිල්ලල්ල තියාගන්න. මොකද ඉදිරි සතියේදී. මේ කිතියයාම අවිනිශ්චද භාවයක් තියෙන් ඉතා. දොන මෙන් අගේදාමේ තුළ බිවිධමට අම්මලදී හෝඩිං සිදුකිරීමත් මේ අනවච්ච මලි ඉහලයාමට හේතුවක් හේතුවක් දෙඩ සිද්ධුවන. මේ මේ තත්ත්වයට හොඳම විතඳුම තමයි වෙලඳපුොල තොරතුරු හැම ආර්ශයකටම සම්ප්‍රේෂණය කිරම්. අප ආයතනේ ප්‍රධානකාරයක් තමයි මේ කුි නිශ්වාාදන වල ආර්ථිත වළඳපොළ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමම්. ඒ ෙලඳොල තොරතුර සම්ප්‍රේශණය කිරීම මගින් තමයි මෙ වැනි තත්ත්වයා නවම කරගණඩ පුළුවන්ෙන් එතකන අපි ඒදේ කරා ඉන්පසේ දැන් අපිට වෙලා අපේ රට සහල්ලාන එන කොහොමත් කාලිනව අඩුයි සාමානය මේ වගේ නියගේයක්ත් තිබ කාලෙ ගංවතුර තිබ්බ කාලෙක මේ වගේ විශේ සමත්තාවකද පවාදන අඩු මක්සිද වුණන අපි හලා න කරීගන් අපි අවසාන අතාවට දෙදා දාහත අවුද්ධ තමයි වැඩිම අපේ රට සහ ලිම්පෝට් කලතින් ටිටන හත්ලක් සේ දසන්න ප්‍රමාණය අපිග ගෙන්න්න ල තින ඒමකොද දෙදාත් දාහත යාලම කන්න දෙම දෙකම ෙලිය වුණනා. එතකොට ඒ නිසා එතකොට පිට අනිවාරෙන් විිකල්ප ඇති බියුතුති. එතකොට අපි අපි ප්‍රධානවසයෙන් අපි අතල්ලතිරට අපි ඉන්දියාවෙන් අපි සහන් ලබාගන්නවා ඒ දේකන්නවා එතකොට දැන් සාමාන්‍යෙන් අපි ගත්තත් කොහොම ගත්තත් ඇවරේ එද් අපේ සාමාන්‍ය අවුරුද්ධකදී අගේ වැඩි කළ හල් බාත්මති වගේ දේවල්ගන්නවා ඒක. අවච්‍යතාවෙන් සියට එකකටත් වඩා අඩුපුමානයක් තමයි තියෙන්නේ. එතකොට ඒටික අවච්්‍ය වෙන්න අ හෝටෙල්ලින් ක්්‍රියයේගේ දේවල්වට ඊට අමතරව අප අපිට දැන් තවත් අප පහසුවක් වුණේ ෑන් අපිට දැන්ට ගෙන්නලා තියෙන තාල්ප්‍රමාණය අපි අරංතයෙන ඉන්දියාවේ. ඉන්ද පැඩිකරෝප් එක බෝගියයක මකාන්නේ ඉතාමත් හොඳයි. එකත් අපිට හොඳ වාසියක්ක් වනා ඉන්දයාාව සහල්මිල අඩු මටමකෝ පැවත්තුනා එතකොට ඉන්දියාව ඉන්දයාෙන් අපිට පාසුවෙන් සහල් ලබාගන්න පුළුවන්ගුණා ඒ ඒනිත්සත් අපට දැම් මේ දවස්සවල අපේ වෙළඳ පොලේතින නාෑනෙක සහල් ඉන්දියන් සහල් වර්ග තමයි තියන්නේ ඉන්ද නානක පොඩි සම්බයකක්තියවා සුදු කැකළු එකක්තියෙනවා ඒ වගේ පාබොල් නාඩුව එකක් නාඩුුවකුත් තින මෙන්න මේ වගතය ඒ එතකොට මේ සහල් ආනයනය කිරීම ඔබෑහුව මේ ආනයනයි බොහෝවෙලාාවට මේ න දැන් කලාතුරකින් අවරුදුවල සමයි අපිට සිද්ධවෙලා ති ඒ නැතුව අපි ගොහෝ අවුරුදුවල අපි තමන්ගේ සෙල් අප සෙල් සෆිසන්සි කියන එක සෙල් සෆිසන්ති රේෂියෝ කියන එක අපි එකට බඩා ඉහෙලින් තියෙන ඒගැන අපි සෙල් සිසන් කිය තියනවා බොහොම ස්තුූතිනනාලක මහත්මමා ද අප සමග සාකච්ාවට එකතුනට. ඉස්තුතියි වසන්ති ඇතෙම ඉතාමත් වැදගත් කාලීන මාත්තුකව ගැන ග කතා කරන්න අත්ථවල බදීම සබන්ධේ. අතිකෘෂිකතිකා සංවාදයට පිත් සමගකතුූ හෙක්ට කොබ්වැෑ කට ගොයි කටතු පර්ෂණහ පුහුණ කිරමයංශේ ආහාර පද්ධති අංශයේ අංශ ප්‍රාන ජේෂ්ඨ පර්ේෂණ එල්ලදර නාලක විජසරය මහත්ම. තවත් මෙවැනිම කාලීන මාත්‍රකාවකින් අපි ඊළඟ සාකච්ඡාවෙන් හම්බුවම ස්තුයි.